ඔයාල තාමත් කුවෙට් අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කර. ඔයාල අපි කවුරුත් දන්නවා ඊයේ දින කුවෙට් කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වුණා. ඒකෙදි කුවෙට් රාජ්‍යයට අදාළ විශේෂ තීරණ ගොඩාක් ඔවුන් ගත්තා. ඉතින් ඊයේ දින කැබිනට් මණ්ඩල තීරණයකට අනුව එන්නත් ලබා නොගත් පුද්ගලයන් සඳහා කාන්තා හා පිරිමි සැලොන්වලට, සමාජ ශාලාවලට, වෙළඳ සංකීර්ණවලට හා අවන්හල්වලට ඇතුල්වීම සපුරා තහනම් කරලා තියෙනවා. මේ අතර ඔබ කුවෙට්හි සේවය කරන්නේ විස්සේ වීසා, එහෙමත් නැත්නම් ආටිකල් 20, ගෘහ සේවිකාවක් වශයෙන් හෝ රියදුරක වශයෙන් නම් ඉදිරි සතියේ සිට ඔබ හට එන්නත් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් කුවෙට් කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව සූදානම් කර ඇති බව අපි ඔබට ඉතා සතුටින් දන්වා සිටිමු. මේ මතක් කිරීම කුවෙට් රාජ්‍යයේ සිටින සේවය කරන සියලුම දෙනාට. එතකොට දැනටමත් ඔබ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැතිනම් ඉදිරි මාස දෙකක කාලය තුළ කුවෙට් රාජ්‍යයේ සියලුම පුද්ගලයන් සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට කුවෙට් රාජ්‍යය විසින් කටයුතු සූදානම් කර ඇති බව ඔවුන් දන්වා සිටිනවා. ඉතින් දැන් ඔයාලට ලොකුම ලොකු ප්‍රශ්නයක් තියෙනවා, කොහොමද එන්නතට රෙජිස්ටර් වෙන්නේ කියන එක. ඉදිරියේදී ඔබ ශ්‍රී ලංකාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකු නම් ඔබට ඉක්මනින් එන්නත් ලබාගෙන මව්බිමට යාමට හා නැවත කුවෙට් රාජ්‍යයට පැමිණීමට එන්නත් ලබාගත හැකි ආකාරය ගැන තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මගේ මේ වීඩියෝ එක ප්ලේ වෙද්දි ඒකේ දකුණු අත පැත්තේ කෙළවරේ පොඩි වී අකුරක් වගේ ඇති පල්ලෙහාට. ඔයා ඒක එකපාරක් ක්ලික් කරොත් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න. ඒකෙදි ඔයාලට බලාගන්න පුළුවන් ඒකේ ඇති ලින්ක් එකක්. මං ඒ ලින්ක් එකම මේ වීඩියෝ එකේ දානවා. එතකොට ඔයාලට ඒකෙනුත් බලාගන්න පුළුවන්. නමුත් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන වීඩියෝ මේ දාන ලින්ක් එකෙන් ඔයාලා එකපාරක් ඒක ටච් කරාම ඒක Google එකේ ඕපන් වෙයි. ඒක හරහා ගිහිල්ලා ඔයාලට ලේසියෙන්ම රෙජිස්ට්‍රේෂන් එක කරන්න පුළුවන්. මම ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා මේක කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියන එක. නමුත් දැනට ඔයාලට ලේසිම විදිය මෙන්න මේක. ඉතින් මම හිතනවා ඔයාලා ඒ ගැන දැනුමත් නැත්නම් ඔයාලට පුළුවන් කවුරු හරි දන්න කෙනෙක්ට කතා කරලා පොඩ්ඩක් උදව් ලබා ගන්න මේ සඳහා. මම මේ කියන්නේ බහුතරයක් මගේ සහෝදර සහෝදරියෝ ගෙවල් වල වැඩ කරන අයට, එහෙමත් නැත්නම් මේ ගැන ලොකු දැනුමක් නැති අයට. මම දන්නවා බොහොම දැනුම තියෙන අයත් මේව බලන නැති. නමුත් මේක ගොඩාක් දුරට මම මේ උදව්ව කරන්නේ අපේ ගෙවල් වල වැඩ කරන අක්කල නංගිලාට, එහෙමත් නැත්නම් අපේ සහෝදර සහෝදරයන්ට. ඉතින් ඔයාලා මේක බලන්න, මම ඉදිරියේදී වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියන එක ගැන. ඉතින් දැනට ගිහිල්ලා එන්න. එවැනි උණුසුම් පුවත් නිරන්තරයෙන් දැනගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක.